මෙම දිවස ප්‍රසාද වන්දනාව සඳහා බැතිබර දායකත්වය තම ජීවිත අභියෝග බාධක හමුවේ පියතිවිදුන්ගෙන් ලද කායික හා මානසික සුවසහනය වෙනුවෙන් උන්වහන්සේ වෙත තුති පුදන කිතුණු බැතිමතියක් විසිනි. මාගේ හැඟීම ඔබ සතු වේවා, මාගේ හැඟීම ඔබ සතු වේවා, මාගේ දැනීම ඔබ සතු වේවා, මාගේ දැනීම ඔබ සතු වේවා, මාගේ කැමැත්ත ඔබ සතු වේවා, මාගේ කැමැත්ත ඔබ සතු වේවා, ඔබ පමණක් ජේසු මා සතු වේවා, ඔබ පමණක් ජේසු
මා සතු වේවා. දිව්‍ය සප්පසාදයේ තුල ජීවමාන වන ජේසුස් ස්වාමිනී, හැම මොහොතකම මාගේ හැඟීම ඔබ වහන්සේගේ හැඟීම කරගන්න නිසා ඔබ වහන්සේට ස්තුතියි. ඔබ වහන්සේට ප්‍රශංසා වේවා. හැම මොහොතකම මා දන්න දේ මගේ දැනීම ඔබ වහන්සේගේ කරගන්න නිසා ඔබ වහන්සේට ස්තුතියි. ඔබ වහන්සේට ප්‍රශංසා වේවා. ජේසුනි, මාගේ හැඟීම මාගේ දැනීම වගේම මා කැමති දේත් ඔබ වහන්සේගේ කරගන්න නිසා ඔබ වහන්සේට ස්තුතියි. ප්‍රශංසා වේවා ස්වාමිනී, මහිමේ වේවා. සුදුසුදු පූපයක් ආකාරයෙන් ඒ ආදරයයි ඉස්මතු වෙන්නේ, ඒ ආදරයයි ජීවමාන වෙන්නේ, ඒ ආදරයයි අපිට සංවේදී වෙන්නේ. එනිසා ඔබ වහන්සේට ප්‍රශංසා වේවා, මහිමේ වේවා ස්වාමිනී. මේ සුදවන්ත මොහොතේ ඔබ වහන්සේ මයි අපව හොයාගෙන ආවේ. අපි ඔබ වහන්සේ ළඟ නතර වෙනවට වඩා ඔබ වහන්සේව හොයාගෙන එනවට වඩා ඔබ වහන්සේ හැම මොහොතකම ඔබ වහන්සේ වෙතට එන්නට අපිට මාර්ගයක් හදා දෙන්නේ. ඔබ වහන්සේගේ ආදරයෙන් සමාවෙන් අපව පුරවන්නට ඔබ වහන්සේ හැම තිස්සෙම අපිට මාර්ගයක් උදා කරනවා, අවස්ථාවක් උදා කරනවා. ඔබ වහන්සේ අපිට ඒ පරිසරය හදනවා. එනිසා ස්වාමිනී, ස්වර්ගයට වෙලා ඉන්නට පුළුවන් ඔබ වහන්සේ ජීවමාන වුණු මේ සුදවන්ත මොහොතේ අපේ හදවත් වලින් නැගෙනේ මහා ස්තුතිය, ප්‍රශංසාව, මහිමය පුද කරනවා. ඔබ වහන්සේ අපි දිහා බලාගෙන සිට මේ මහා සුදවන්ත මොහොතේ ඔබ වහන්සේගේ නිමක් නැති ආදරය අපිට දැනෙනවා ස්වාමිනී. ඒ ආදරය අපිව සුවපත් කරනවා. ඒ ආදරය අපිට හැමතිස්සෙම අපිව මෙහෙවනවා. අපිට ඔබ වහන්සේගේ මහා ගැලවීම අයිති කර දෙනවා. ඒ නිසා ඔබ වහන්සේට ස්තුතියි ස්වාමිනී. ඔබ වහන්සේට ප්‍රශංසා වේවා. ඔබ වහන්සේට මහිමේ වේවා. ස්වර්ගයේ වගේම මේ මහ පොළොවෙත් ඔබ වහන්සේගේ නාමය වැජබේවා, මහිමේට පත් වේවා ස්වාමිනී. ස්වාමිනී, සුදුසුදු පූපයක් ආකාරයෙන් ඔබ වහන්සේ ජීවමාන වන මේ මහා මොහොතේ ඔබ වහන්සේ ළඟට තුරුළු වෙලා ඔබ වහන්සේගේ ඒ මහා ජීවමාන අත්දැකීම තුළ අපේ හැඟීම්, දැනීම්, අපි කැමති දේවල් නැවත නැවත සරයක් ඔබ වහන්සේට බාර කරනවා ස්වාමිනී. එනිසා අපේ හැඟීම බාර කරන්නට පුළුවන්, අපේ දැනීම බාර කරන්නට පුළුවන්, අපේ ආසා, අපි කැමති දේ බාර කරන්නට පුළුවන් එකම තැනන් වහන්සේ ඔබ වහන්සේමයි. අපි ඔබ වහන්සේ විශ්වාස කරනවට වඩා ඔබ වහන්සේ අපිව විශ්වාස කරනවා. එයයි ඔබ වහන්සේගේ විශේෂත්වය, ඔබ වහන්සේගේ සුවිශේෂත්වය. එයයි පියාණනි, ඒ නිසා අපිට කවුරුත් නැහැ අපේ අසරණකම් කියන්න, අපේ වේදනාව බෙදාගන්නට, අපේ දුක් හඳුළු බාර දෙන්නට ඔබ වහන්සේ විතරමයි අපිට ඉන්නේ. ඒ නිසා මේ මොහොතේ අපේ වචනවලට පෙරලා ගන්නට බැරි අපේ දුක් සෝසුසුම්, අපේ වේදනාවන්, අපේ අරගල, අපේ පරාජයන්, අපේ ප්‍රතික්ෂේප වීම්, අපේ කොන්වීම්, අපේ නොතේරුම් ගැනීම් ස්වාමිනිය ඔබ වහන්සේගේ පාමුල අපි තබනවා. අපේ හැඟීම්, දැනීම් සියල්ලම ඔබ වහන්සේ අයිති කරගෙන ඔබ වහන්සේගේ මහා බලයෙන්, ස්පිරිතුවෙන් අපව සන්නද්ධ කරන්න, අපව මෙහෙවන්න, අපට ඔබ වහන්සේගේ මහා ආලේපණය තුළ අපව මෙහෙවන්න පියාණනි. ජීවේ සප්පසාද ජේසුනි, අප සමග නතර වෙන්න.
වහන්සේ විතරයි මගේ සැනසුම. මගේ දුක කියන්නට පුළුවන් එකම තැනන් වහන්සේ ඔබවහන්සේ විතරමයි. සුදු පේදුරුතුමා ඔබවහන්සේ දිහා බලාගෙන කෑ ගැහුවා වගේ අපිත් කෑ ගහනවා මේ මොහොතේ. වෙන කා වෙතට යන්නද ස්වාමිනී? ඔබවහන්සේ ළඟ විතරයි ඒ සුවය, සැනසුම, සාමය, ගැලවීම ඔබවහන්සේ ළඟ විතරමයි. ජීවිතේ අන්තිමට හමුවුණු මිනිස්සයා අපිට කියා දුන්නේ අවිශ්වාසය ගැන. අපිට කියා දුන්නේ ආයේ කාවත් විශ්වාස කරන්න එපා කියලා ස්වාමිනී. නමුත් අපි දන්නවා අපිව විශ්වාස කරන, අපි විශ්වාස කරනවට වඩා අපිව විශ්වාස කරන එකම දැනන් වහන්සේ ඔබ වහන්සේමයි බව ස්වාමිනී. ඒ මහා විශ්වාසයෙන්, ඒ මහා ආත්මික සිතුවිල්ලෙන් අපේ හැඟීම්, දැනීම්, අපේ වේදනාවන් ඔබ වහන්සේ හා මුසු කරනවා ස්වාමිනී. ඔබ වහන්සේ ඒ මහා හැඟීම් දැනීම් බාර අරගෙන ඒ වහන්සේගෙන් ලැබෙන සැබෑ සතුට, සාමය, ප්‍රීතිය, සැනසුම අප සමග නතර කරන්න ස්වාමිනී. මේ මහා ශුද්ධවන්ත මොහොතේ අපට මේ මහා ස්පිරිතුවෙන් අපව බලවන්ත කරන්න ස්වාමිනී. ඔබ වහන්සේට සදා ප්‍රශංසාවත් මහිමයත් අත් වේවා. වහන්සේ විතරයි කිසිදා අපව හැර නොගිය තරන් වහන්සේ. මිනිස්සු අපිට කී දෙනෙක් හිටියද, මිනිස්සු අපි වට කරගත්තද, අපිත් එක්ක හිටපු අය ඒ වුණාට අද අපිත් එක්ක නැහැ ස්වාමිනී.
අපෙන් යහපත් දේවල් ලබාගෙන අපෙන් උදව් උපකාර ලබාගෙන අද අපව අමතක කරලා ස්වාමිනී. හැබැයි කිසිදා අපිව අමතක නොකරන අපිත් එක්ක ඉන්න අපි අමතක කරත් අපිව අමතක නොකරන එකම දැනන් වහන්සේ ඔබ වහන්සේ විතරමයි. ඒ නිසායි ඔබ වහන්සේත් එක්ක ජීවිතේ බෙදා ගන්නට පුළුවන් හැකියාව වරප්‍රසාදේ අපිට තියෙන්නේ. ඒ තරම්ම විශ්වාසවන්ත ස්වාමියාණන් ඔබ වහන්සේ පමණයි ස්වාමිනී. මනුස්සයන්ට වඩා ඔබ වහන්සේ විතරයි අපිත් එක්ක අන්තිමට අපි අසරණමන අපේ බලාපොරොත්තු සුන්වන තැන්වලදී අපි ජීවිතේ අරගල කරන තැන්වලදී අපේ පාපෙත් එක්ක අපි නතර වෙන හැම අවස්ථාවකදීම ඔබ වහන්සේගේ දෑතින් අපි උසාගෙන ඔබ වහන්සේ අපිට ඔබ වහන්සේ ළඟට එන්නට පාරක් ඇදුවා ස්වාමිනී. ඔබ වහන්සේගේ මහා වරප්‍රසාදයෙන් අපිව පෝසත් කළා ස්වාමිනී. ඒ නිසායි ස්වාමිනී අපි කෑගහලා මේ මොහොතේ කියන්නේ ඔබ වහන්සේ විතරයි අපේ සැනසුම. එනිසා අපේ ජීවිතේ බෙදා ගන්න අපි යන අපි වහන් ඉන්න ස්වාමිනී. අපිට කාලය දෙන්න ස්වාමිනී. ඔබ වහන්සේ විතරමයි ඒ විශ්වාසවන්ත ප්‍රේමවන්තයාණු ආදරවන්තයාණු දිව්‍ය සප්පසාදිය තුල ජීවමාන වන ජේසුස්. ඔබ වහන්සේට සදා ප්‍රශංසාවත් මහිමයත් ගෞරවයත් අත් වේවා ස්වාමිනී. ඔබහන්සේ විතරයි මගේ සැනසුම. ඔබහන්සේගේ විතරයි මගේ සාමය. ඔබහන්සේගේ විතරයි මගේ සහනය. ඒ නිසා අහංගින්න ස්වාමිනී. අහංගින්න ස්වාමිනී. අපිට කතා කරන්න. ඔබහන්සේගේ මහා ස්පිරිතුව මේ මොහොතේ අප වෙතට අප දෙසට අප තුලට ගලාගෙන එන ස්වාමිනී සලස්වන්න. ඒවහා බලෙන් අපව සන්නද්ධ කරන්න. අපව මෙහෙවන්න. අපේ ජීවිත ආශිර්වාද කරන්න ස්වාමිනී. අපේ වේදනාවන් ලයිතිය බාරගෙන ඔබ වහන්සේගේ මහා ප්‍රීතිය අපව පුරවන්න ස්වාමිනී. ඒ සැනසුම අපිට ඉදිරි කරන්න ස්වාමිනී. ඔබ වහන්සේට සදා ප්‍රශංසාවත් මහිමයත් ගෞරවයත් සදාකාලටම හිමි වේවා අත් වේවා ස්වාමිනී. අපි මේ මොහොතේ අපේ ආඥාව ඉල්ලපු හැම කෙනෙක්ම අපි මතක් කරගනිමු. විවිධාකාර වූ අරගල, ප්‍රශ්න, බාධක, කම්කටොළුත් එක්ක ජීවත් වෙන මුළු ලෝකේ පුරා විසිරීගේ හැම දරුවෙක්ම අපි මතක් කරමු. යුද්ධයෙන් පීඩා විඳින ජීවිතයත් මරණයත් අතර සටන් කරන හැම දේව දරුවෙක් හැම දරුවෙක්ම අපි මතක් කරමු. විදාකාර වූ අසනීප, ලෙඩ දුක්,
ශාරීරික මානසික දුබලතාවයන් නිසා සිතින් ගතින් ඔත්පල වෙච්ච සනසුම සාමය අහිමි වෙච්ච හැම කෙනෙක්ම අපි මතක් කරමු. විවිධාකාර බලාපොරොත්තු සුන්වීම යටතේ අසරණකම් යටතේ ජීවත් වෙන කාටවත් කියාගන්න බැරි වස්නත් එක්ක, කාටවත් කියාගලා උත්තර නැති වස්නත් එක්ක ජීවත් වෙන්න අපි දන්න අවිරොදන්න හැම කෙනෙක් වෙනුවෙන්ම ජීවමාන ස්වාමීන් වහන්සේ ඉදිරියේ මැදහත් වෙමු. උන්වහන්සේගෙන් පමණක් අපිට ලැබෙන අප වෙතට ගලාගෙන එන ඒ මහා සුවය, සහනය, සැනසීම තුළ ඒ හැම කෙනෙක්වම බලවන්ත කරන්නට කියලා අපි කියමු, මෙහෙවන්නට කියලා කියමු. ඒ ආලේපනයේ බලයෙන්, ස්පිරිතුවේ බලයෙන්, ඒ ආදරයේ බලයෙන් ඒ හැම දරුවෙක්ම සුවපත් කරන්නට කියලා අපි නිහතමානීව උන්වහන්සේ දිහා බලාගෙන විශ්වාසයෙන් හැම දිනෙකම හැම දෙයක්ම හැම කෙනෙක්මම අපි උන්වහන්සේට බාර කරමු. උන්වහන්සේට අයිතිය දෙමු. අහන් ඉන්න ජේසුනි, අපේ දුක නිවෙන්නට උන්වහන්සේ පමණයි අපේ සැනසුම. මේ ගීතේ දිව්‍ය සප්පසාද තුල ජීවමාන වන ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ තුලින්ම අපට ලැබේවා. ආමෙන්. වහන්සේ උන්ට ස්වර්ගීය පුපය දෙවා වදාළසේක. සෑම ප්‍රබෝධයක් මේ අඩංගු වී ඇත්තේය. දෙවි ස්වාමිනී, නව ජීවනය දානය කරන මේ ප්‍රසාද නිධානය මගින් වහන්සේගේ සෙනෙහසේ උණුසුම අපට දැනෙන්නට සැලසුව මැනුම
වහන්සේගේ රාජ්‍යයේ ආනන්දය පුනපුනා පතන්නට අප සිත්ජුවලිත කළ මැනම මෙගිදේ අප ස්වාමින් වන ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ උදෙසාම අපට ලැබේවා. මෙම දිවස ප්‍රසාද වන්දනාව සඳහා බැතිබර දායකත්වය තම ජීවිත අභියෝග බාධක හමුවේ පියතිවිදුන්ගෙන් ලද කායික හා මානසික සුවසහනය වෙනුවෙන් උන්වහන්සේ වෙත තුතිපුදන කිතුණු බැතිමතියක් විසිනි.